පූජනීය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ අපූරු ගී සංකල්පනාවක් තමයි එදා විශාරද එඩ්වඩ් ජයකුඩි සහ විශාරද මාලනී බුලත්සිංහලයන්ගේ සුමధుර ගායන හැඟුමෙන් ගීතවත් වුණේ. අපි බෞද්ධානාලිකාව හරහා ඔබ ඔවුන්ව අඳුනා ගන්නා ප්‍රථම දවස නිසා ටිකක් කැමතියි ඔවුන් සමග කතා කරන්න. ඉන් අනතුරුව අපි මේ ගීතය ගැන විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට ඕනේ ස්වාමින් වහන්සේට. ඒ වෙනුවෙන් අපි ඉඩ හසර ලබා දෙනවා. සජීව මා කැමතියි මුලින්ම ඔබෙන් දැනගන්න, ඔබ සුවිශේෂී ගුරු පරම්පරාවකින් තමයි පැවතගෙන ඉන්නේ, ඔබේ සංගීත ආගමනය පිළිබඳවත් අපි කතා කරන්න කැමති. ඒ වගේම මේ ගීතයේ අන්තර්ගත සංගීතය පිළිබඳවත් අපි කැමති ඔබ විශාරදවරයෙක් විදිහට ඔබට දැනෙන හැඟීම දැනගන්න. බොහොම ස්තුතියි අපේ නායක ස්වාමින් වහන්සේගෙනුත් අවසරයි. මම කැලණිය ප්‍රදේශයේ තමයි ජීවත් වෙන්නේ. කැලණිය අපේ මුළු කලා පවුලක් අපේ පවුල. ඉතින් ඒකේ මමත් එක් සමාජිකයෙක්. දැනට වෘත්තීය වශයෙන් ගුරු වෘත්තියේ දෙනවා. ඉතින් අද අපේ නෙළුවකන්දේ පණ්ඩිත හාමුදුරුවන්ගේ ආරාධනය පරිදි බෞද්ධානාලිකාවට පැමිණෙන්න ලැබීමත් ඇත්තරම මාලද භාග්‍යයක් කොට සලකනවා. මේ ගීතය බුදුබණ ඇසුවා නිරන්තරේ කියන ගීතය ගැන සංගීතමය පැත්තෙන් පොඩ්ඩක් පුංචි අදහසක් ඉදිරිපත් කරොත්, ඒ ගීතය පුරාවටම උත්තර භාරතීය රාගධාරී සංගීතයේ යෙදෙන බහිරවී කියන රාගයේ ඡායාවන් මුළු ගීතය පුරාවටම ඇසෙනවා. සජීව, මේ ඒත් එක්කම අපි කැමතියි දැන් අපේ ආචාර්ය පණ්ඩිත WD අමරදේවයන්ගෙන් පවා ඔබ ගුරුහරුකම් ලබා ගත්ත වගේ අපට අහන්න ලැබුණා. ඉතින් ඒ පිළිබඳවත්, එතුමාගේ මතකයේ පිළිබඳවත් අපි කැමතියි යම්තාක් දුරකට දැනගන්න. අමරදේව සර් මට හම්බෙන්නේ 2008 වර්ෂයේදී. මම සංගීත ශාස්ත්‍රපති රශ්මි සංගීත ගුරු මෑණියන්ට විශාරද විභාගය දක්වා හැදෑරු. කොට රශ්මිස් ගායනා කරන ප්‍රේම තටාකයේ ගීතයේ අමරදේවසෙක් කියන්නේ කවුද කියන එක දැනගත්තේ මම ක්ලාස් ගියාට පස්සේ මිස්ගේ. පසුව මගේ කලායතනයේ ළමයින්ගේ ජනගී ප්‍රසංගයක් පැවැත්තුවා. ඒකට ප්‍රධාන ආරාධිතමත්ත විදිහට අමරදේවසව කතා කරගත්තා. එතනින් අඳුනගත්ත සර්ගෙන් ගුරුහරුකම් ලබා ගත්තා මම. ගොඩක් සර්ගේ ගෙදෙට්ට ගිහිල්ලා විවේකී අවස්ථාවලදී ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පන්තියක් විදියට නෙමෙයි, සුහද කතා පහේදී ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. නමුත් 2001 වසරේදී නන්දාමාලිනී සංගීතාශ්‍රමයට සම්බන්ධ වෙලා මුලින්ම සංගීතය ඉගෙන ගත්තේ විශාරද නන්දාමාලිනියන්ගෙන්. හොඳයි සජීව, ස්තුතියි අද පැමිණීම සම්බන්ධවත්. ඒ වගේම තව ගීතයක් ගායනටත් ඔබට තියෙනවා. ඔබේ ගායන දිවිය තව තවත් වර්ණවත් වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. එදා විශාරද එඩ්වඩ් ජයකුඩි සහ විශාරද මාලනී බුලත්සිංහලයන් ගීතය ගායනා කළේ. දින පෙරේ අරුමය මන්දා
බුදු බණ කීවා නිරන්තරේ Tapi tak lemah, walaupun.